අයිබන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුරේන් සංජය පෙරේරා. මම සඳරු ඕෂධිය බෙරත්න ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැතිට ඇරයුම් නැතැයි පවසමින් එක්සත් ජාතික පක්ෂය බස්නාහිර පළාත් සභාව වර්ජනය කරයි. ගිනිඅවි බලපත්‍ර ජලි සහතික කළ යුතුයි පොලිසියෙන් නිවේදනයක්. මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි දූෂණ නඩුව විශේෂ මහාධිකරණය හමුවට ගැනීමට නීතිපති අවසර ඉල්ලයි. තායිලන්තයේ ලෙනක් තුල සිර වූ පාපන්දු ක්‍රීඩකින් පිටතර ගැනීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි සහන කණ්ඩායම් පවසයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. නව පළාත් සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළ කරමින් ලබන 12වැනිදා දක්වා පළාත් සභා රැස්වීම වර්ජනය කිරීමට බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළා. අද රැස්වීම කටයුතු ආරම්භයේදී පළාත් සභාවේ විපක්ෂ නායක මංජුශ්‍රී අරංගල මහතා විමසා සිටියේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍යවරයාට ආරාධනා නොකළේ ඇයිද යන්න පිළිබඳවයි. ඒ පිළිබඳව පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කර සිටියා. මෙහිදී ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා කියා සිටියේ පළාත් සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට නායකයන් දෙදෙනෙකුට ආරාධනා කළ නොහැකි බවයි. ඊට විරෝධය දැක්වූ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ලබන 12වැනිදා පැවැත්වෙන රැස්වීම සහ පළාත් සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමටත් තීරණය කර සභාවෙන් පිටව ගියා. අද පසරු එකට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා සම්බන්ධ කරගත්තා අප පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. ජූලි මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද ආරම්භ වෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතයට නියෝග විවාද කිරීමෙන්. ඒ වගේම මේ පාර්ලිමේන්තු සතියේ හෙට දවස වෙන්න තිබෙනවා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාවට. අග්‍රාමාත්‍යවරයාගෙන් මේ යටතේ ප්‍රශ්න හතරක් විමසීමේ හැකියාව තිබෙනවා විපක්ෂ මන්ත්‍රීවරුන්ට. ඒ වගේම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතයට නියමයන් අටක්, ඒ වගේම රේදු ආඥා පනතයට යෝජනා පහක් සහ වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනතයට නියමයක්ද, නිෂ්පාදන බදු විශේෂ විධිදාන පනතයට නියමයන් දෙකක්ද පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිතව තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අවසන් කරමින් සමාප්ති උත්සවයක් ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. මත්ද්‍රව්‍ය දුර්භාවිතය සහ නීති විරෝධී ජාවාරම් වලට එරෙහි ජාත්‍යන්තර දිනයේ යෙදී ඇත්තේ ජූලි 26 වනදාටයි. ජනාධිපති නිවාරණ කාර්ය සාධන ඒකකයේ සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේක්ව මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව ජූනි 26 වනදා සිට සතියක් පුරා විවිධ වැඩසටහන් පැවැත්වුවා. මෙහි තේමා වූයේ මතින් නිදහස් රටක් අභිමානවත් හෙටක් යන්නයි. මීට අවුරුදු පහකට ඉස්සෙල්ලා ලැබිලා තියෙන සංගන් අනුව ලංකාවේ 46,000ක් මේ මත්ද්‍රව්‍ය වලට බැහැවිලා තියෙනවා. අද වෙන විට මම හිතන්නේ දෙගුණයක් විතර වෙලා ඇති. අපි කොහොමද මේකෙන් බේරෙන්නේ? පළවෙනි දේ තමයි මත්ද්‍රව්‍ය සැපයීම නවත්තන එක. අනිත් දේ තමයි මේවා බෙදා හරීම නවත්තන එක. අනිත් දේ තමයි මේවට ක්‍රියාත්මක වන පුජ්‍යලීන්ට නීතියෙන් දඩුවම් කිරීම. හතරවෙනි පියවර තමයි අද අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලය කරන්නේ. අපිට කල්පනා කරන්න වෙනවා බන්ධනාගතකාර කිරීමෙන් පමණක් මේක වළක්වා ගන්න පුළුවන්ද කියලා. අද සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පාතාලේ සම්බන්ධ වෙච්ච උදවිය අද බන්ධනාගත වීම තමන්ගේ ආරක්ෂාවටත් උදා ගන්න කාලයක් තියෙනවා. වෙනවා මේ කොහොමද වළක්වන්නේ කියලා. අද පාතාලේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මත්ද්‍රව්‍ය වලින් ලබා ගන්න ආදායම් මාර්ගය. අපි දන්නවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච එක්කෙනෙක් මිනී මරලා හරි හොරකම් කරලා හරි මේකට අවශ්‍ය මුදල් හොයාගන්න. මම දන්න විදිහට ලැබිලා තියෙන තොරතුරු අනුව අඩු තරමේ අඩුවෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක්කෙනෙක් දවසකට රුපියල් 6000ක මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මෙය කලාපයටත් වඩා ජාත්‍යන්තර ඇති වෙලා තියෙන ජාලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මත්ද්‍රව්‍ය විශාල වශයෙන් කෙරෙන මුදල්මය ආදායම් ඩොලර් බිලියන ගණන් වලින්
උගත් රටවල පරිපාලන තන්ත්‍රයන් පවා වෙනස් කිරීමේ தත්ත්වයේ වලට අභියෝග කරන தත්ත්වයකට මේ මද්ද්‍රව්‍ය தත්ත්වය ඇවිල්ලා තියෙනවා. ඒකයි සත්‍ය தත්. මේ මද්ද්‍රව්‍ය ජාලය කප්පම් ගැනීම මිනිස් ජාවාරම අවිජාවාරම සහ ත්‍රස්තවාදීත්වයත් එක්ක එකට පවතින බව අප සියලු දෙනා දන්නා කාරණයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි දූෂණ චෝදනා සහ මුල්‍ය අපරාධ චෝදනා නඩුව කඩිනමින් විභාග කිරීම සඳහා පිහිට වූ විශේෂ මහාධිකරණයේ හමුවේ ගොනු කිරීමට අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අද අධිකරණයට දැනුම් දුන්නා. මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි මෙම නඩුව ගොනු කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේ රජයේ ඇමතිවරයෙකුව සිටියදී රුපියල් මිලියන 40කට අධික රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කැරම්බෝඩ් ගෙන්වා දේශපාලන අරමුණින් බෙදා දීමේ චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට අදහස් කරන බවයි. එනුව නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 4 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවක් බතුල්ලේදී පැවැතුණා. ඉන් අනතුරුව අදහස් පළ කළ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා. සුදු වෙනගත්ත සුද්ධවන්තයෝ එක රැයකින් දැවැන්ත හොරු බවට පරිවර්තනය වෙනවා. එහෙම තමයි. ඊළඟට අර්ජුන ඇලෝසියස් එනවා. 118 දෙනෙකුට දුන්නා කියනවා. කෝටි ගණන් ගත්තා කියනවා. එතකොට සමහරු පොත් ලියනවා ඇලෝසියස් සුදනා කියනවා. හොරකම් කළේ නැහැ කියනවා. හොරුනම් යහමින් රංගන ආකාරයක් රටට පේනවා. හොඳම හොරා හොයනවා. හොඳම හොරා තෝරලා ඡන්දෙ දෙනවා. මෙන්න මේක නවත්තන්න නැතුව මේ නාටක විගඩන් නවත්තන්න පුළුවන් කමක් නැහැ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහැරීමක් කොළඹදී සිදු වුණා. අත්තම ගත්තොත් එම 20 වැනි සංශෝධන නිසා වර්තමාන අගමැතිවරයාට කිසි බලපෑමක් ලැබෙන්නේ නැහැ. 20 වැනි සංශෝධනයම තියෙනවා. මේ 20 වැනි සංශෝධනයේ ක්‍රියාවට නැගෙන කොටම ඒ කියන්නේ 2020 ජනවාරි මාසේ 8 වෙනිදා වත්මන් ජනාධිපතිතුමාගේ බලතල අහෝසි වෙලා අලුත් ජනාධිපතිවරණ නිර්මාණය වෙනකොටම පාර්ලිමේන්තු සභාවලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනයි කියලා. ඒකට අලුත් පාර්ලිමේන්තුවෙන් පත් වෙන අගමැතිවරයාට තමයි 20 වැනි සංශෝධනයට අනුව විධායක බලතල ලැබෙන්නේ. අලුතෙන් පත් වෙන අගමැතිවරයාටත් රයිල් මහත්තයා පත් කරන බලන් ඉන්නවාද කියලා. නමුත් අපි හිතනවා ජනතාවට එහෙම ඕන කමක් නැහැ. ඒ නිසා වෙනවා විධායක ජනාධිපති දුර්වේ අපේ රට කෙසේත්ම සුසු නැහැ කියලා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී වැටි වශයෙන් අවධානය යොමු වුණේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳවයි. මලික් සමාරික්‍රම ඇමතිවරයා තමන්ගේ පක්ෂයේ සභාපතිවරයා හැටියට ගන්න හදපු ක්‍රියාමාර්ග සේරම වැරදිලා කියලා දිනවා දෙනකොට. ඒ වෙනුවට දැන් උත්සාහ කරන සමස්ත රටක තීන්දුව తీරන ගන්න. හාමුදුරුවන්ට තර්ජනය කරලා ලියුම් යවනවා. හාමුදුරුවන්ව විවේචනය කරලා ලියුම් ලියනවා. මේක තමයි මේ මලික් සමාරික්‍රමලාගේ ප්‍රතිපත්. එයාලා හිතන්නේ නායක හාමුදුරුවෝ ඉන්නේ එයාලා කියනවා පිළිගන්න කියලා. කැබිනට් මණ්ඩලයට දානවා ජාතික ප්‍රතිපත්තිය කියලා එකක්. එයා ඒකම පාර්ලිමේන්තුවට දානවා නව වෙළඳ ප්‍රතිපත්තිය කියලා එකක්. ඉංග්‍රීසියෙන් නම් දෙකම NTP තමයි එන්නේ. National Trade Policy, New Trade Policy. හැබැයි එයා දැනගන්න ඕනේ ජාතික ප්‍රතිපත්තිය එකයි නව ප්‍රතිපත්තිය එකයි දෙකක් කියලා. මේ මිනිස්සු අන්දන්න හදන්නේ. අපි දන්නේ නැහැ පාර්ලිමේන්තු උන්නේ හැල ටිකේකට ඇන්දේවිද කියලා. වැලිගම සුවසහනේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්ුණේ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී දේවස්ථාන කිහිපයක් සංවර්ධනය වෙනුවෙන් මූල්‍යාධාර පිරිනැමීමද සිදු වුණා. පහුගිය ආණ්ඩු කාලේ පාතාලේ වර්ධනය වුණා. මේ රජය ආවට පස්සේ දැන් ක්‍රමක්‍රමයෙන් පාතාලේ පාලනය කරගෙන යනවා. දැන් දකින්න තියෙන පහුගිය දවස්වල පාතාලේ පොලිසිය අතර වෙඩි හුමාරු කරගෙන රාගාමිලත් වෙඩි වැදිලා ඒ වගේම පොලිසිය නිලධාරී තත්ත්වයෙන් නෑ උන් වෙඩි තියලා මරලා දැම්මා. ඉතින් දැන් ඒක ලොකු සටනක්. ඒක ප්‍රශ්නයක් තමයි රටට. අපේ ආරක්ෂාවට විශාල තර්ජනයක්. ඉතින් මේකට වග කියන්න ඕන මේ පහුගිය රජේ කාලේ තමයි මේ ඔක්කොම වර්ධනය වෙන්න පටන් ගත්තේ. ඉතින් අපිට පාලනය කරන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොටම මුල තමයි මේ කුඩු ජාවාර. මේ තරුණයෝ කුඩු වලට ඇබ්බැහි වුණාම තමයි ආවි ආවදරගෙන මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ. දැන් මම හැමදාම කියන්නේ රජයට කුටුම ඉස්සෙල්ලා මේ කුඩු
ප්‍රවර්ධනය වීම නතර කරන්න ඕන කියලා. කොළඹ මහනගර සභාව විසින් ආරම්භ කළ ආයුර්වේද මධ්‍යස්ථානයේ විවෘත කිරීම ඊයේ සිදු වුණා. මේ සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතා ද එක්ව සිටියා. උත්සවය අතරතුර මැතිවරණ ක්‍රමය පිළිබඳ අදහස් පළ වුණේ මෙලෙසින්. සාමාන්‍යයෙන් කොළඹ මහනගර සභාවේ නාගරික මන්තුරු ඉදියේ 53යි දැන් 119ක් ඉන්නේ. 119ක් අද මන්තුරු ඉන්නවා. එදෙයින් මං හිතන්නේ මේ කොළඹ නගර සභා සීමාවට ජනතාවගේ අනුපාතයටත් වඩා නියෝජනයටත් වඩා වැඩි මන්තුරු සංඛ්‍යාවක් පත්ලා ඉන්නවා. මේ පළාත් පාලන මැතිවරණයේ අමීරි අධ්‍යක්ෂකීම් අපි වින්දා. දැන් කොට්ටාස ක්‍රමයට මේ මැතිවරණය පැවැත්වීමේ අපේ බලාපොරොත්තු උනේ කොට්ටාසයට එක මන්තිවරයෙක් පත් කර ගැනීම. ඒක තමයි අපේ අරමුණ. දැන් ජනාධිපතිතුමාගේවත් ගමේ ජනතාවගේවත් අරමුණ නෙමෙයි සිද්ධ වුණේ. ඔබතුමාටත් පාලනය කරගන්න බැරි විදිහට අන්තිමේදී පළාත් පාලන නියෝජිත සභිකයන් සංඛ්‍යාව තිබුණාමටත් වඩා දෙගුණයකින් වැඩි වුණා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ බස්නාහිර පළාතේ මහාමතිවරයා හැටියට දැන් මේ මැතිවරණයේ ක්‍රමය තුළ අපි දැකපු අත්දැකීම් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අර මේ අලුත් විදියට මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න එපා. කොමුනාසලා දන්නවා මේ රටේ මනාප ක්‍රමය දූෂිතයි කියලා සියලු දෙනාම හෙලා දැක්වා. ඒ වගේම මල්ටිපාල සිරිසෙන මැතිතුමා රටට නව ඡන්ද ක්‍රමයක් ඉදිරිපත් කරනවා කිව්වා ජනාධිපතිවරණේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට කිසි විටක දූෂිත මනාප ක්‍රම දෙන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. පළාත් පාලන ඡන්දෙදී අපේ බලාපොරොත්තුව කොට්ටාෂයට වග කියන මන්ත්‍රීවරයෙක් බීකරණ එක. ඒ රටේ අවශ්‍යතාවය. මම පළාත් සභා පළාත් පාලන ඇමති හැටියට මම මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් ඉගිල්ලීමක් කරනවා. තමුන්නාසලට මේ දූෂිත මනාප ක්‍රමය වාසි වෙන්න පුළුවන්. හැබැයි රට ගැන හිතන්න මේ මනාප ක්‍රමය නිසා පක්ෂය ඇතුලේ මිනිමැරීම් කියක් සිදු වුණාද? සටන තියෙන්නේ අනෙකුත් පක්ෂත් එක්ක නෙවෙයි, මනාප පොරය තියෙන්නේ පක්ෂය තුල, මිනිමරා ගන්න පක්ෂය තුල. පොලිසිය වාර්තා කරලා තියෙනවා, මැතිවරණ කොමසාරිස්තුමා වාර්තා කරලා තියෙනවා. මහමැතිතුමනි, ගිය පළාත් පාලන ඡන්දය ඉතිහාසයේ තිබුණු සාමකාමීන ඡන්දය කියන එක. ගිනියාවේ බලපත්‍ර යළි සහතික කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ බලපත්‍ර ලාභයෙන් සිය බලපත්‍රය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර එය සහතික කිරීමට කටයුතු කළ යුතු බවයි. සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සඳහා ගිනියාවේ භාවිතය ඉහළ යාම සහ බලපත්‍ර නොමැති නුසුදුසු පුද්ගලයන් සතුව ගිනියාවේ පැවතීම හේතුවෙන් එම පියවර ගත් බවද ඔහු සඳහන් කළා. මේ අතර සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල නිරත අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිසිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළා. අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලින් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ වහම පොලිසිය දැනුවත් කරන්නේයිද ඔහු ජනතාවට දැනුම් දෙනවා. මේ අතර සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාෂයේ කණ්ඩායම් පොලිස් විශේෂකාර බලකා කඳුරු වලට අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර බලකාය ප්‍රකාශ කළේ අපරාධ ක්‍රියා වැඩි වශයෙන් වාර්තා වන දකුණු පළාත ආශ්‍රිතව කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි. එම කණ්ඩායම්වලට අමතරව පොලිස් මද්‍රවනාශක කාර්යංශයේ කණ්ඩායම් 10ක්ද දිවයිනපුරා හඳුනාගත් විශේෂකාර බලකා කඳවුරු වෙත යොමු කර තිබෙනවා. මේ අතර බලපත්‍ර සහිත ගිනියාවේ බලපත්‍ර ලාභයෙන් සතුව පවතින්නේ දැන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක්ද පොලිස් විශේෂකාර බලකායේ මගින් ආරම්භ කර තිබෙනවා. ඒ බලපත්‍ර ලාභයෙන් සතු ගිනියාවේ නුසුදුසු පුද්ගලින් අතර පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමගයි. බලංගොඩ කිරිඳිකල ප්‍රදේශයේ රථවාහන අමතර කොටස් අලෙවි සැලක මුදල් කොල්ල කෑ පුද්ගලයෙකු CCTV දර්ශන ඔස්සේ සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 30 වනදා අදාළ අලෙවිසැලට ඇතුළු වූ එම පුද්ගලයා රුපියල් 220,000ක මුදල් සොරාගෙන තිබුණා. එය අසල තිබූ CCTV කැමරා පද්ධතිය සටහන්ව තිබුණේ මෙලෙසින්.
සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය අදාළ සැකකරු බලංගොඩ නගරයේ සැඟව සිටියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. 47 හැවිරිදී සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය පැවසුවා. සාමාන්‍යයෙන් අපි කටවචනෙට කියන්නේ යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කියලා. හුඟක් දෙනෙක් එහෙම කිව්වට සොහොනක් ළඟින් යන්නත් බයයි. කවුරු හරි ඔබට කිව්වොත් එහෙම රෑ 12ට සොහොනකට යන්න කියලා ඔබ යනවාද? අද රෑ 10ට න්ියුස් ෆස්ට් බලන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුඩින්. නීත්‍යානුකූලව විදේශ ගමන් බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයෙකු ගල්ලවරාය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මාස දෙකක පමණ සිට ඔහු සංචාරක මග පෙන්වන්නෙක් ලෙස මෙරට රැඳී සිට ඇති බවයි. අදාළ පුද්ගලයා සතුව තිබී 350,000කට අධික විදෙස් මුදල් තොගයක්ද සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ චීන ජාතිකයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. හුංගම ගුරුපකුණ ප්‍රදේශයේදී මුවෙකු මස් කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කලමැටිය වනජීවි රක්ෂිතයට අයත් භූමියේදී මුවා මරා දමා ඇති බවයි. 69 හැවිරිදි සැකකරු අද අගනුකොළ පැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කහටගස් දිගලිය උපුල්දෙනිය අමුණුකොළේ ප්‍රදේශයේදී පෞරාණික ස්ථානයක නිදන් හාරමින් සිටි පුද්ගලින් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ 12ට පමණ සිදු කරන ලද වැටලීමකින්. පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබී බැකෝ යන්ත්‍රයක්ද සිය බහරයට ගත් බවයි. අත්‍යවශ්‍ය නලත්තු කටයුත්තක් හේතුවෙන් අද උදෑසන 9 සිට පසරු 7 දක්වා පැය 10ක කාලයක් ගාලුපාර බලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිට වීමට පියවරගෙන තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එය අනුව බලපිටියේ සිට කොස්ගොඩ දක්වා සහ එයාශ්‍රිත සියලු අතුරු මාර්ගවල මෙන්ම ගල්මන්ගොඩ සහ බෙන්තර ජල සම්පාදන ක්‍රමයෙන් ජලය සැපයන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිට වන බවයි. හබරණ කඳුරුවෙල මාර්ගයේ ජයන්තිපුර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් පිළිබඳව මේ යූ රිපෝර්ට් වාර්තාව ජනිත සුදර්ශනගෙන්. අද උදෑසන 8:40ට පමණ හබරණ කඳුරුවෙල ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා. මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක් රථයේ සිදු කාර්යමක දෝෂයක් හේතුවෙන් මාර්ගය නිවතර ගොස් අසල තිබුණ නිවසක තාපය ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් ලොරි රථයේ ගමන්ගත් එක් අයෙකු සුළුදුවර ලබා තිබෙනවා. මම නිවුස් ෆස්ට් වෙනුවෙන් යූ රිපෝටර් ජනිත සුදර්ශන පොළොන්නරුවේ සිට. ක්‍රීඩාපුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඉදිරි මාස 6ක කාලය තුළ නොපැවැත්වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සමාජිකත්වය පිළිබඳ ගැටලුවක් ඇතිවිය හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. මේ අතර පන්දුව පළඳු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබා දෙන දඬුවම්ද වැඩි කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවරගෙන තිබෙනවා. අයර්ලන්තයේ ඩබ්ලින්හි පැවති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි මාස 6ක කාලය තුළ නිලවරණය පැවැත්වීමට පසුගියදා පැවති රැස්වීමේදී එකඟ වූ බවත් ඒ අනුව ඉදිරි මාස 6ක කාලය තුළ එම නිලවරණය පැවැත්විය යුතු බවයි. එය නොසලකා හැරියොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකත්වය පිළිබඳ ගැටලුවක් ඇතිවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර ඩබ්ලින්හි පැවති මෙම වාර්ෂික මහා සභා රැස්වීමේදී පන්දුව පළඳු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට නියම කරන දඬුවම්ද වැඩි කර තිබීම විශේෂත්වයක්. මින් පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දෙවන මට්ටමේ වරදක් ලෙස සැලකූ පන්දුව පළඳු කිරීම නව නීති යටතේ තුන්වන මට්ටමේ වරදක් ලෙස සඳහන් කර තිබෙනවා. මේ අනුව පන්දුව පළඳු කිරීමට වරදකරුවන ක්‍රීඩකයෙකුට තානම් ලකුණු හෙවත් ඩිමෙරිට් ලකුණු 12ක් නියම කිරීමට නියමිතයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියට අනුව තහනම් ලකුණු 12ක් ටෙස්ට් තරඟ 6ක් හෝ එක් දින තරඟ 12ක තහනමකට සමාන වෙනවා. මේ අතර ටෙස්ට් ක්‍රිකට් ෂෝරතාවලිය පිළිබඳ නීති හා රෙගුලාසි එළඹෙන සති කිහිපය තුළ නිවේදනය කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පසුගියදා නිමාවට පත් වූ ආසියානු කුසලාන පන්දුවර 20x20 ක්‍රිකට් තරඟාවලිය වහම ක්‍රියාත්මක වන පරිදි නිල අන්තර්ජාතික ක්‍රිකට් තරඟ ලෙස නම් කිරීමටද මෙහිදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවරගෙන තිබෙනවා. ඒ සමගින් නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්. අයවන්.